අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ක්‍රිකට් උන්මාදයට හොඳම බේත ක්‍රික් වීලොග් ඩේලි ඩෝස් එකෙන් අපි අද දවසේදී අසිත ප්‍රනාන්දුගේ සුපිරි පන්දු වීම ගැන කතා කරන අතරතුරේදී බංගලාදේශ පැත්තට ඔළුව දාලා බලනකොට අපේ මිතුරු හතුරු සිංහට බංගලි හතුරු වෙන්නට යන බවකුත් ආරංචි වෙනවා. කොහොමනත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතරේ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනේ අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සටන්කාමී තැනකට එන්නට සමත් වුණේ ලකුණු 259කට එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් 6 දෙනෙක් ක්‍රීඩාගාරයට හරවා යැවීමත් එක්ක. දෙවන දිනට තරගයේ නියමිත වේලාවට ආරම්භ කරන්නට බැරි වුණේ මද වැසිසහගත ස්වභාවයත් එවැගේම අවුට්ෆීල්ඩ් එක තෙත ගතියෙන් යුක්ත වීමත් නිසා මේ නිසා එංගලන්ත වේලාවෙන් පෙරවරු 11ට ආරම්භ වෙන්නට නියමිත වෙච්ච තරගයේ පස්වරු 1:15ටයි ආරම්භ වුණේ. මේ අතර වාරයේදී දිවා විවේකයේ සඳහා වන විනාඩි 40 ලබා ගැනීමත් එවැගේම සවස් කාලයේ අමතරව ලබා ගන්නට පුළුවන් පැය භාගය ලබා ගැනීමට තීරණය කිරීමත් එක්ක දිනේ පන්දුවාර 82ක් ක්‍රීඩා කිරීමට තීරණය වුණා. පළමු දිනේ අවසානයේ පන්දුවාර 4කට කිසිවෙකු නොදැවි ලකුණු 22ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳ වැටුනේ 7වෙනි පන්දුවාරයේදී අසිත ප්‍රනාන්දු ක්‍රියාත්මක කරපු මේ පන්දුවාරයේ ප්‍රථම පන්දුවට ඩෑන් ලෝරන්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙච්ච බවට පෝල් රයිෆල් විනිසුරෝරයා තීරණය කළා. නමුත් ඩෑන් ලෝරන්ස් එම තීරණය අභියෝගයට ලක් කිරීමත් එක්ක රිවීව් අවස්ථාවේදී පෙනී ගියේ පන්දුව කඩුල්ලට ඉහළින් ඇදී යන බව. ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ තනතිරුවේ තිබෙන ඉපිලීම, වැඩි ඉපිලීම නිසා මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් බව තමයි එංගලන්තයේ වාර්තා සඳහන් කරන්නේ. කොමනත් ඉන් අනතුරුව ඩෑන් ලෝරන්ස් ඔහුට එල්ල වෙන පීඩනෙන් මිදෙන්න ඊළඟ පන්දුවේදී සිංගල් එකක් දාලා අනෙක් පැත්තට ගියා. නමුත් බෙන්ඩකට් අසිත ප්‍රනාන්දුට ගොදුරු වුණා. එවර පෝල් රයිෆල් තීරණය කළේ ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් විදිහට කඩුල්ල මවා කිරීමේ වරදට ඉල්ලීමක් කළත් ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් බවටයි රයිෆල්ගේ තීරණය වුණේ. එවර ශ්‍රී ලංකා කණ්ඩායම ඒ තීරණය අභියෝගයට ලක් කරේ යනු තෙවන විනිසුරෝරයා තීරණය කළා ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් විදිහට. යළිත් තමාගේ මීළඟ පන්දුවාරයේ ක්‍රියාත්මක වෙච්ච අසිත ප්‍රනාන්දු ඔලි පෝප්ගේ පිට ඉන්න බිඳ දමන්නට සමත් වුණේ ඔහුව අන්දමන්ද කරමින් අප්‍රයිට් සීමාකාරයෙන් යවපු පන්දුව ඔහුගේ පිත්ත සහ සිරුර අතරින් කඩුල්ල තුලට දෝලණය වෙමින් පිට ඉන්න බිඳී ගියා. බ්‍රෑන්ඩ් පාක් ඇරීනා පිළියන්දල ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ගෘහස්ත පුහුණු තැල්, ඔටෝමැටික් බෝලින් මැෂින්, පිළියන්දල නගර මැද ක්‍රිකට් වලට කියාපු තැන. 10වෙනි පන්දුවාරයේ දක්වා බ්‍රයන් ස්ටැතම් අන්තයෙන් පන්දු යවමින් සිටි විශ්ව ප්‍රනාන්දු 15වෙනි පන්දුවාරයේදී යළිත් කැඳවුවේ ජේම්ස් ඇන්ඩර්සන් අන්තයෙන් පන්දු යැවීමට සුළං අත වෙනස් වීමත් එක්ක විශ්ව ප්‍රනාන්දුට මෙහිදී පිටයිනෙන් ඉවතට වැඩිපුර දෝලනයක් ලබා ගන්නට හැකියාව ලැබීම මේ තීරණයට හේතුවක් බවට පත් වුණා. ධනංජයේ මේ තීරණය සාධාරණීකරණය කරමින් විශ්ව ප්‍රනාන්දු ඒ පන්දුවාරය තුළදීම ඩෑන් ලෝරන්ස්ගේ කඩුල්ල ලබා ගන්නට සමත් වුණේ ඔහු යවපු අවුට් ස්විංග එකකට ඩෑන් ලෝරන්ස් පිත්ත යොමු කිරීමත් එක්ක එය දිනේෂ් චන්දිමාල් විසින් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමත් සමගින් එංගලන්ත ඉනිම තරමක් ස්ථාවර කරන්න ජෝ රූට් සහ හැරි බ්‍රූග්ගේ ලකුණු 48ක සබඳතාව සමත් වුණා. යළිත් පෙරට පැමිණි අසිත රූට්ව පිටියෙන් ඉවත් කිරීමට සමත් වුණා. ඒ ඩ්‍රයිව් පහරකට උත්සාහ කරපු රෝට්ගේ පිත්තේ කෙලවරක වැදිච්ච පන්දුව දිනේෂ් චන්දිමාල් විශිෂ්ට උඩ පන්දුවක් ලෙසින් රැක ගැනීමත් සමග රෝට්ගේ දැවියාමෙන් පස්සේ හැරි බ්‍රූක් සහ ජැමි ස්මිත් ලකුණු 62ක සබඳතාවක් ගොඩනගන්නට සමත් වුණා. තේපානෙන් පස්සේ ප්‍රභාත් ජයසූරිය හැරි බ්‍රූක්ගේ පිට ඉන්න බිඳ දමන්නට සමත් වුණේ මොකද්ද උනේ කියලා හිතාගන්නටවත් හැරි බ්‍රූක්ට නොහැකි වටපිටාවක් මතුවෙද්දී මේක දිනේෂ් චන්දිමාල්ගේ දැවියාම හා සමානවම ලෝ බවුන්ස් එකක් සහ දඟ කැවීමක් සහිතව මිඩ්ලන් ඕෆ් පතිත වෙච්ච පන්දුව කෙලින්ම පිට ඉන්න බිඳ දමන්නට සමත් වුණා. ජැමි ස්මිත්ගේ ඉනිම එංගලන්තයේ ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව අභිබවාගෙන යන්නට සමත් වුණා. ඔහු මේ වන විට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙලා ඉන්නේ නම් දැරූ සියලු පිතිකරුවන් ක්‍රීඩාගාරයට ගොස් තිබෙන පසුබිමක. එංගලන්ත කඩුලු රකින්නන් සහ ශ්‍රී ලංකාව අතරේ ටෙස්ට් පිටියේදී පවතින්නේ අවියෝජනීය බැඳීමක්. ඉතිහාසයේ හිටපු බොහෝ එංගලන්ත කඩුලු රකින්නන් තමන්ට ලැබුණු සීමිත අවස්ථාවලදී ශ්‍රී ලංකාවට එරෙහිව තීරණාත්මක ශතක ලබාගෙන තිබෙනවා. ජැමි හා එක්ව ලකුණු 52ක සබඳතාවක් ගොඩනගපු ක්‍රිස් වෝක්ස් පිටියෙන් ඉවත් වුණේ යළිත් වතාවක් ප්‍රභාත් ජයසූරියගේ පන්දුව කඩුල්ල සොයා ගැනීමත් සමගින්. මේ අනුව අමතර මිනිත්තු 30ක කාලයෙන් විනාඩි 6ක් පමණයි ක්‍රීඩා කරන්නට හැකියාවක් ලැබුණේ අයහපත් ආලෝක තත්ත්වය නිසා තරගයෙන් නතර කරන්නට සිදු වුණා. ඒ වන විට කඩුලු 6ක් දැවී ලකුණු 259ක් ලබාගෙන එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 23ක් ඉදිරියෙන් රැඳී සිටියා. මේ අනුව දැන් 3වන දිනේ ආරම්භයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතිරි කඩුලු 4 ඉක්මනින් දවාගත යුතුයි. මේ ලීඩ් එක ලකුණු 50 සීමාව ඉක්මවා ගියොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට සෑහෙන අවාසිදායක තත්වයක් බවට පත් වෙනවා. ඒ වගේම 3වෙනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අවම වශයෙන් ලකුණු 350 සීමාවට
පැමිණිය යුතුයි. මොකද මේ දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාවත් එක්ක මේ තනතිරුව අවසන් දින දෙකෙහිදී දඟ කැවීමක් සහිත වෙයිද කියන කාරණය පිළිබඳව කලින් තරඟවලට සාපේක්ෂව දඟ කැවීම අඩු වෙන්නට වැඩි ඉඩක් තිබෙනවා කියන කාරණය තමයි පෙනී යන්නේ. කෙසේ වෙතත් තවමත් මේ තනතිරුව තද ගතියෙන් යුක්ත බව තමයි තනතිරු වාර්තාවේ සඳහන් වෙන්නේ. ඒත් එක්කම උදෑසන කාලයේ ඇදහැලෙන වර්ෂාවත් එක්ක වේග පන්දු යවන්නට තවමත් හිතකර ස්වභාවයක් පවතිනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පීතිකරුවන් අතරේ දෙවැනි ඉනිමේ වැඩි වගකීමක් තිබෙන බව පැහැදිලි. Exercise your right to a healthy life and an aesthetic physique with GS Sports. Sri Lanka's premier fitness brand. Choose from a range of state-of-the-art personal and commercial fitness equipment for amateurs and professional athletes. Stores now open in Madivela and Gol Road, Colombo 3. GS Sports, a fitness revolution. මෙතරේ ලෝක ශෝරතා ටෙස්ට් තරඟාවලියට අයත් බංග්ලාදේශය සහ පාකිස්තානය අතරේ තරඟ දෙකකින් යුක්ත ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය මේ දිනවල රාවල්පින්ඩිහි පැවැත්වෙනවා. මේ තරඟයේ ප්‍රථම දිනේ වර්ෂාවෙන් බාධා මතුවීමත් එක්ක තරඟය තරමක් ප්‍රමාද වෙලා තමයි ආරම්භ කරන්නට සිදු වුණේ. කාසි වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා. ඔවුන් එහි වාසිය ලබා ගත්තේ පාකිස්තාන කණ්ඩායමේ මුල් කඩලු තුන ලකුණු 16ක් වෙද්දි දවා ගනිමින්. නමුත් ඉන් අනතුරුව සවුද් සකිල්, සයිම් අයුබ් සමග එක්වෙමින් ලකුණු 98ක සබඳතාවක් සහ මොහමඩ් රේස්වාන් සමග ලකුණු 240ක සබඳතාවක් ගොඩනගන්නට සමත් වුණා. තරඟයේ දෙවැනි දිනේ වෙච්ච ඊයේ පාකිස්තානයේ කඩලු දෙකක් පමණක් දැවි ලකුණු 290ක් වාර්තා කරගත්තා. මේ අනුව කඩලු 6කට ලකුණු 448ක් ලබාගෙන සිටියේදී ඉනිම අත්හිටවන්න පාකිස්තානය තීරණය කළා. සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම ලෙස නොදැවි ලකුණු 171ක් ලබා සිටි රිස්වාන්ට ද්විත්ව ශතකය මේ සමගින් මගහැරී ගියා. දින නිමාවෙද්දී බංග්ලාදේශයේ කිසිවෙකු නොදැවි ලකුණු 29ක් ලබා සිටියා. තරඟයේ තුන්වැනි දිනේට අද ක්‍රියාත්මක වෙනවා. ලෝක ශූරතා ටෙස්ට් ලකුණු සටහනේ 6වැනි ස්ථානයේ ඉන්නේ පාකිස්තානය, 8වැනි ස්ථානයේ තමයි බංග්ලාදේශය රැඳිලා ඉන්නේ. මේ අතරේ බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හැකි ඉක්මනින් දුරෙන් ඉවත් කරන බව තමයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ෆරුකි අහමඩ් සඳහන් කරන්නේ. නස්මුල් හසන් කලින් හිටපු සභාපතිවරයා ඉල්ලා අස්වීමත් එක්ක ෆරුකි අහමඩ් නව සභාපතිවරයා විදිහට පත් වුණා. ඔහු තමයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට පත් වෙච්ච ක්‍රිකට් ක්‍රීඩා කරපු පළමු සභාපතිවරයා බවට පත් වෙන්නේ. ඔහු බංග්ලාදේශ වෙනුවෙන් එක් දින තරඟ 7කට ක්‍රීඩා කරලා තිබෙනවා. බංග්ලාදේශයේ ඇති වෙලා තිබෙන දේශපාලන පරිවර්තනයත් එක්ක නස්මුල් හසන් තමන්ගේ දුරෙන් ඉල්ලා අස්වීමත් සමගින් තමයි ෆරුකි අහමඩ් නව සභාපතිවරයා විදිහට රට ජාතික ක්‍රීඩා සභාව මගින් පත් කරලා තිබෙන්නේ. ෆරුකි අහමඩ් මීට පෙර අවස්ථා දෙකකදී බංග්ලාදේශයේ තේරීම් කමිටු ප්‍රධානියා විදිහට කටයුතු කළා. ඔහු 2016දී තේරීම් කමිටු ප්‍රධානි දුරෙන් ඉවත් වුණේ චන්දික හතුරුසිංහගේ උවමනාව මත නව තේරීම් කමිටු ක්‍රමවේදයක්, එහෙම නැත්නම් ස්තර දෙකකින් සමන්විත තේරීම් කමිටුවක් නිර්මාණය කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කිරීමත් එක්ක. ඉතින් මේ විරසකය දිගු කාලීනව පැවතුණා. ෆරුකි අහමඩ් පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කරන්නේ චන්දික හතුරුසිංහගේ පුහුණුකාරීත්වය යටතේ බංග්ලාදේශයට විශේෂ දියුණුවක් සිදු වෙලා නැති බව. ඒ වගේම ප්‍රවීණ ක්‍රීඩකයන් රැසක් ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙන්නටත් චන්දික හතුරුසිංහ හේතුවක් වෙච්ච බවට ඔහු වක්‍රාකාරයෙන් ඉඟි කරනවා. ඔහු සඳහන් කරන්නේ තමීම් ඉක්බාල් වැනි ක්‍රීඩකයන් නැවත කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතුයි කියන කාරණය. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ ලබන පෙබරවාරි මාසයේ දක්වා බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකාර ධූරය දරන්නට ගිවිසුම් ගත වෙලා ඉන්නවා. නමුත් ෆරුකි සඳහන් කරන්නේ මේක වියදම් අධික වැඩක් වුණත් ඔහුව ඉවත් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ඊට වඩා හොඳ පුහුණුකරුවෙක් පත් කරන්නට ඔවුන් සූදානමින් ඉන්නවා කියන කාරණය. ඔහු බලාපොරොත්තු වෙන විදිහට, ඔහු බලාපොරොත්තු වෙන පරිසරය යටතේ වැඩ කිරීම ෆරුකිට අපහසු බව තමයි ෆරුකි පහුගියදා මාධ්‍ය වෙත සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. දවස පුරා වෙන සුවිශේෂී සිදුවීම්, ක්‍රිකට් පිටියේ වෙන සුවිශේෂී සිදුවීම් එක්ක ඩේලි ඩෝස් එකෙන් අපි හෙටත් හම්බ වෙමු. ක්‍රිකට් උන්මාදයට හොඳම බේත ඩේලි ඩෝස් එක උදෙන්ම අරගන්න. ජය වේවා හැමෝටම.